තව ඉස්සරින් දම්ම තියෙනවා ස්ත්‍රීන් උතුණි භාවයට පත් වුණාට පස්සේ කට එහෙම කටින සිවුර ගේන්න හොඳ නෑ. අලුත දරුවෝ හම්බුනා නම් ගේන්නේ නෑ. මැරලා දවසක් තියෙනවා නම් ගේන්නේ. ඒ කියන්නේ මේව බුදුහාමුදුරන්ගේ දර්ශනේ තිබ්බේ වනේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ තිබ්බේ කොසල් රජතුමා ඇවිල්ලා අහනවා ස්වාමිනී මේ කොසල් රජතුමා එක වෙලාවක බුදුරන් වහන්සේ ගාවදී දියණියක් උපදිනවා කොසල් රජතුමා මල්ලිකාවට. ඇවිල්ලා පණිවිඩකාරයව සලකනවා ස්වාමිනී මේ කොසල් රජතුමනි දියණියක් උපන්නේ කියලා. කොසල් රජතුමා බිම බලාගෙන ඉන්න අනේ දෙයිනේ මට දුවෙක් නේ හම්බුනේ කියලා. බුදුරන් වහන්සේ පැනලා කියනවා මේ විපර්යාසය දැකලා කොසල් රජතුමනි හිම හිතන්න එපා. සමහර දුවලා ඉන්නවා ඒ දුවලා සක්විති රජවරු පවා බිහි කරනවා. සයි ඒ දියණියව ආදරෙන් හදාගන්න. එහෙම දියණියක් ඔබට ඉපදෙන්න පුළුවන්. දියණිය ශ්‍රේෂ්ඨ භාවයට ආවට පස්සේ ඒ දියණියගේ බඩින් මේ ලෝකයේ පෘථුවිය පාලනය කරන සක්විති රජවරු පවා උපදිනවා කියලා කිව්වා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේවට ඉන්වෝල් වෙච්ච තැන්, ඇතුළත් වෙච්ච තැන්. දැන් අපේ මිනිස්සු එක්තරා ආකාරයකට ජයශ්‍රී මහා බෝධිය ගාවට යනකොට ඇත්තම ජයශ්‍රී මහා බෝධිය ගාව නම් එහෙම කතාවක් නැහැ. ඕන කෙනෙක් යන්න පුළුවන්. ඒක ආරක්ෂාවට ඇතුළට යන්න දෙන්නේ නැහැ. හැබැයි මම සමහරක් ඔය මට මතකයි මම එක්තරා විහාරස්ථානයක වැඩ හිටියා. ඒ ඉන්න කාලේ ගෑනු කෙනාට පූජාව තියන්න දෙන්නේ අංකුව උලාගෙන ඉන්න පුළුවන් නම් හත්තලා මෙරෑතිස්සේ ලුණු ටික කපන්න පුළුවන්. බෝංචි ටිකේ ලුණු අර නූල් කැල් ටික ගලවලා ගේන්න පුළුවන් නම් මේ පඩි පෙළ ගාවින් නම් උට්ට ගැල බුදුහාමුදුරන්ට තිබ්බට පස්සේ තරහ වෙනවද? එහෙම නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් අද වෙනකම්ම මේ ශාසනේ කාන්තාවත් එක්ක බැඳලා තියෙන පුදුම විදිහට අම්මලා තමයි කණ්ඩව යන්නේ. අම්මලා තමයි දානි දෙන්නේ. අම්ම කෙනෙක් මේ දානික බුදුරන් වහන්සේට පූජා කරයි කියලා කවදාවත් බුදුරන් වහන්සේ ආපෝ ගෑනු කෙනෙක් නි පූජා කරේ මට රන් එපා කියලා ඒ බමුණු මත